sening apamidu daya gunaya kiya donni piya sivankara budu piya sivankara budu tanna gati seduwa tanya maga paduwa bimbare muni tunlovatama rambu duras viduwa rambu duras viduwa disa tisema bebaluna nisa laksa ganan yaksa senaga passata giye bana asa passata giye bana asa gunin sare dam eti pinin udam vi yati banin seli guna dasage virindu sural malpeti virindu sural malpeti padavanni pirisindu basgeninni virindu banate savam denna ankaya hata divanni ankaya hata divanni vasanavanta sarda kami pinnatuni pinnatiyani sri lankave pratama virudu cassette pata nispadaka invana ratnapure ஸ்ரீலாக் ஃபேன்சி ஹவுஸ் விளந்த ஆயத்தனிய மகின் நிபதவன லட ஹெட்ட திவேனி விருது கெசட் பட்டே கதா புவத்த மகாகபி ஜாத்துக்கைய புறவரே பிரம்மதத்த ரஜத்துமா ரஜகம் கரண காலி பரணஸ் நுவர எத்தரா கமக்க ஜீவத்துனா தருண பமுனைக்குய் ஏ பமுனகே ஆதரவந்த பிரிந்தாய் பமுனகே ரெக்கியாவ தமை ஹேங் குமுரு கோவித்தேன் கிரியம ஹரக்பானத் ரகின குமுரட்டையனவா கோவித்தனே எதினவா தருண பிரிந்த தாவல அம்புல ரகினேனவா எக்க தவசக் மே பமுனா கொம்பானக் குளியட்டகின துக் விந்தகின ஹீஹான் தனிவம கும்புரட்ட பமுனுன நகுலே பெந்தல கொம்பானவ மே கோவியா ஹீஹானவ தமல் காலி உதாவி மின் ஹிருதேவி முதுனட்ட வாடினவ தாவல் உணனிசா ஏ கும்பானவ நிதல்லி ஹரையண்ட நகுலன் லிஹலா மே பமுனு கோவியா கமத்தே பெலட்டகியா தவல் ஆரே கணீம சதா குசபிரென்ன பத் பிலீத காலா கோவியா நிகட்ட ரச கர கர புலாத் விட்டாக் அப்பலா ரத்து கரகின கட்ட எந்த வருவே வெட கரண்ண இத்தமிங் குமுரட்ட பேசா கொம்பானவ அல்லகண்ண கொவியா எமதினிசா கும்புரே செமத்தன அவிதல கொவியா கவயன் சொயனவ
යම තැන ඇවිදලා සොයලා මහවනයට ඇතුල් වෙනවා. හවස් පරිවෙ වැඩ කරන්න මුරට ඇවිත් බලන විට මේ ගොම්බාන නැහැ. ගොවිය කල්පනා කළා, අනේ මන් දැන් කෙසේ අලාභ ගෙවන්නටද? බොහොම දුකින් මේ ගොවිය වනාන්තරයේ දෙසට ගමන් කළා ගොම්බානව සොයාගන්න. මහවනයේ ගව ගණනක් ගෙවමින් දුර ඇවිදින්නේ. වෙහෙස වෙලා සෙව්ව නමුත් ගවයෝ දෙන්න නැත උන්නේ. වාවාගත නොහැකි දුකින් යනවා ගවයන් සොයමින්. ගෙවමින් දුර ඇවිදින විට රෑබෝ උනි කෙමෙන් කෙමෙන්. ආරක්ෂාවීම පිණිස කළුවර ගසකට නගිනවා. මේ ගොවියා ඒ ගස උඩ රාත්‍රි කාලය ගෙවනවා. පසුදිනයේ උදෙන් නැගිට නැවත වනේ ඇවිදින්නේ. කොතනින් නුවරට යනවද නොදැනයි ඔහු වෙහෙසෙන්නේ. හවස් පරිවෙ වනාන්තරයට ගිය මේ ගොවියා ගවයෝ දෙන්නව සොයන්න තියා දකින්නවත් ලැබුණේ නැහැ. දැන් වනාන්තරයේ අතරමං වුණ මේ බමුණු ගොවියා බොහොම දුකසේ කල්පනා කළා, රෑබෝ වීගෙන එනවා, මට දැන් වනසතුන්ගෙන් කරදරයක් වෙයිද? මරණ බයට නැග්ගා කළුවර ගහක් උඩට. එදා රාත්‍රී කාලේ කළුවර ගසේ ඉඳලා නැවතත් පහුවෙනිදා උදෑසන ගවයෝ දෙන්න සොය සොයා වනාන්තරයේ ඇවිදිනවා. දැන් ගමට එන්න මාවතක් දන්නෙත් නැහැ. දින හයක්ම මේ විදියට මහවනයේ ඇවිදිනවා. පළවැල බොදිමින් යන විට කුසගින්දර නිමවෙනවා. පළබර වී තිබෙන ගසක් දැකලා මේ ගොවිය විගස කලබල වී ගාමුදුනට නගිනව පළනෙලන විලස. අන්න වනාන්තරේ පළවැල කකා, මෙන්න මේ ගොවිය ඇවිදිනවා යාන්තම් කුසගින්න නිවා ගන්නවා. එක්තරා පළවැල බර වෙලා තිබුණ ගහකට මේ ගොවිය නැක්කා. පයත බාපු අන්ත කඩන් ගොවිය වැටෙයි ගහෙන් බිමට. පිය ගැන් වී කෙඳිරි ගගා වැටී සිටි ප්‍රපාතයට. වඳුරු කුලේ අපග උතම බෝසත් තුම ඉපදීලා. සොඳුරු ලෙසින් ඇත වානර පිරිස අතර රජවීලා. සිංහසේ පළබුදිමින් මහවනයේ ඇවිදිනවා. තුසින් රුකේ ඇති පල දැක ගස මුදුනට ගොඩ වෙනවා. මේ ගොවිය පයත බාපු අත්ත කඩාගෙන වැටනේ ප්‍රපාතයට. අන්නේ වනාන්තරේ පෙරම්පුන් අපමහා බෝස්තාන් වහන්සේ වඳුරු කුලේ පතලබල වඳුරම් 500කට නායකයා වුණා. ගසින් ගසේට පණමින් ඒ රසපලවැල කමින් යන මේ වඳුරු රාජය දැක්කා. අර පළවැල බර වෙලා තිබෙන ගස ඒ ගසත් නැග්ගා. දුටුවන් එවිට මිනිසෙක් පාතාලේ ඉඳී කෙඳිරි ගගා. කවනය මැත්දෙන් බැලුවා තම එම දෙනෙත් නගා. විගසින් ඒ ගසෙන් බැහැල ප්‍රපාතයට ලං වෙනවා. හඬමින් සිටි මිනිසා හට මේ විදියට පවසනවා. මිතුරු ඔබට ඇබැන්දියක් වීලා බව පෙනෙනවා මට. අතුරුකමක් කරන්න හෙම නොවෙයි ආවේ ඔබේ ළඟට.
ඔබට බැරි වෙච්ච වෙලේ ආවේ උදව්වක් කරන්න පිට වෙනවම ඔබට ප්‍රපාතයෙන් ගොඩට එන්න වඳුරු රාජයා දැක්ක අර ප්‍රපාතයේ කෙඳිරි ගානව මිනිස්සෙක් බැලුවා මොහු මොකක් හරි ඇමැද්දියකට මුහුණ පාලා වඳුරු රජතුමා ඇවිත් කියනවා මිත්‍රයා මට පේනවා ඔබ ඔය වල තුල බොහොම වේදනාවෙන් ඉන්නේ ගොඩෙන්ට විදියක් නැතුව මං ඔබට උදව් කරන්නම් මං ඔබට උදව්වක් කිරීමට සිතාගෙනයි මේ ස්ථානයට ආවේ අවංකව මම පැමිණියේ ඔබේ දුකට පිහිට වෙන්න ඔබට කිමද උනේ කියලා පළමුව මාහට කියන්න මම බරණැස් පුරවරයේ ගොවිතැන් කරලා ඉරකුණේ කුඹුරේ වැඩ කරන අතරෙදී මට මේ විපත උනේ ගවයන් අත ඇරලා ගියා දවාලේ මම ඇඹුල ගන්න ඊට පසුව සිද්ද උනා ගවයන් දෙන්නව සොයන්න අගේ ගවයෝ දෙන්න සොයා මහවනයට ඇතුළු උනා පාර හොයා ගන්න බැරුව දින හතක්ම පාන් උනා මිත්‍රය මම උදව් කරන්නම් මට පළමුවෙන් කියන්න ඔබට සිදු වුණ කරදරේ ඇබැද්දිය මොකක්ද කියලා මේ ගොවිය කියනවා අනේ වානරයාණනි මං කුඹුරේ වැඩ කරද්දී මේ විපතට ලක් වුණේ මං දහවල ඇඹුල ගන්නට ගිය වෙලාවේ ඒ ගවයන් දෙදෙනා කැලෑවැදිලා දැන් මං දින හතක්ම ගවයන් සොය සොයා වනාන්තරේ ඇවිදින්ට වුණා සගින්දර නිවා ගන්න ගහට නැගේ පල නෙලන්න අන්තිමේදී මාහට උනි පාතාලයේ ලැබුම් ගන්න කරනට කිසි දෙයක් නැතිව මම අසරණ කෙනෙක් වෙලා මරණට කැප වෙලා ඉන්නේ තනියම මේ වලට වෙලා ගොවියා කී කතා අසා එම වානරයා හනිකට දෙවියෙක් මෙන් මෙහෙම කතාවක් කියනවා එම ගොවියට මා මේ වලේම මියයයි මට පිහිට වෙන්න කවුරුවත් නැහැ ඒ අවස්ථාවේ වඳුරු කුලේ ඉපදී සිටින ස්ථාන් වහන්සේ අන්නේ තැනැත්තාට දෙවියෙක් වගේ මෙහෙම විස්තරයක් කියනවා මගේ කරේ නැගල ප්‍රවේශමින් අල්ලගන්න දෙන්නම් මම සහයෝගය ඔබට වලින් ගොඩට එන්න පොඩි දරුවෙක් ගෙන යනමින් එම ගොවියා කරේ තියා එඩිතර වී ප්‍රපාතයෙන් ගොඩට ගියා වානරයා එහෙනම් මගේ කරහයියෙන් අල්ලගන්න මං ඔබෝ මේ වලින් ගොට්ටෙක් අයි යන්න පොඩි දරුවෙක්ව කරේ තියාගෙන යන ආකාරයට වඳුරම් පන්සියට නායක මේ පින්වන්ත වානරයා අර වලේ වැටි හිටි තැනැත්තාව ගොඩට අරගෙන යනවා ඔබව කරේ තියන් ඇවිත් විඩා දැනෙනවා මාහට වේත නිවා ගන්න ඕන නැවතිලා අරගස යට සිංහවලස් කොටියන් ඇත මේ වනයෙහි අපනසන්න අන්න එවැනි උන් ආවොත් හනිකට මට ඇරවන්න උදා එලෙස එම ගොවියට වානරයා ඇලවෙනවා විඩා පත්ම සිටිය නිසා සුවබර නින්දක් යනවා ඒ තැනැත්තාව ගොඩට අරගත්තා අරගෙන වානරයා කියනවා මිත්‍රයා මට සෑහෙන වෙහසක් දැනෙනවා මහන්සියක් ඒ නිසා
මම මේ ගස යට ටිකක් විවේක ගන්න නිදා ගන්න. හැබැයි මේ වනාන්තරයේ ඉන්නවා මහදරුණු සිංහ වලස් කොටියන් ඇතුන් ඒ වගේ අය ආවොත් මට කූද්දවන්ට ඕන. එහෙම කියලා මේ වානරයා ඒ ගස යට ඇලුණා. විඩාපත් සිටිය නිසා හොඳ නිින්දක් ඇති වුණා. හොඳින් නිින්ද ගිහින් සිටින වානරයා දිහා බලා දුදන ගොවිය ගුණමකු වී මේ ලෙස කල්පනා කළා. වනේ තිබෙන පළතුරු කා දින ගණනක් මා උන්නේ ඇඟේ වෙන දතිබු සංසිය දැන් නැත මාට එන්නේ. මගේ සිරුර මත් මාංශවලට ඇත්තේ හුරු වීලා ඇඟේ කිසිම හයියක් නැහැ ගස්වල පළතුරු කාලා. දැන් වානර යනිදි ගොවිය කල්පනා කළා මේ ගස්වල පළවැල කාලා මට පළක් නැහැ. දින හතක් තිස්සේ පළතුරු කාලා ඇඟේ තිබුණ හයි අඩු වෙලා මගේ ඇඟ හුරු වෙලා තියෙන මස් මාංශවලට. බලන්න මොහු ගුණමකුවෙක් වෙච්ච ආකාරය. ඉන්න බැරිය මාහට ඉවසාගෙන කුසගින්න දරා කන්න ඕන කුසගින්දර නිවා ගන්න වඳුර මරා. ගුණමකුණ ගොවිය එවිට අරන් ලොකු ගලක් සුරතට පණ නැති අත වෙවුල වෙවුල යනවා වානරය ළඟට. මම මේ වඳුරව මරාගෙන කන්ට ඕන. එහෙම නපුරු චේතනාවක් මේ දුදන ගොවියට ඇති වුණා. ඇති වෙලා පසකට ගිහින් විශාල ගලක් ගෙනවිත් අන්නර සැපනින්දේ ඉන්න වානරයට පහරක් එල්ල කරනවා. මස්කරගෙන කන්න සිතා බඳිමින් හිත තුල වේගේ උසුසැල ගල ගහනවා ඔළුවට අසරණ වඳුරාගේ. වඳුරා එවිට අවදි වෙලා දිව ගොස් ගහකට නගිනවා. වේදනාව උහුලාගෙන ගොවියට මේ ලෙස කියනවා. අන්න ගලක් අරන් ඇවිත් අර වඳුරාගේ හිසට පහරක් එල්ල කළා. වඳුරාගේ හිසෙන් ලී වැගිරෙන්න පටන් ගත්තා. විගහට වඳුරා දුවගෙන ගිහිල්ලා ගහකට පනිනවා. ගහකට පැනලා අන්නර ගොවියාට මෙසේ විස්තර කියනවා. වලට වැටි ඉන්නා විට තොපව ගොඩට ගත්ත නිසා කලගුණ සැලකුවේ ඔහමද ගලකින් මගේ හිසට ගසා. අපතිරිසන් සතුන් වුවත් හොඳට දන්නවා පින පව තොප වැනි දුද නං කුමකට බිහි වුණ අද මේ මනුලොව. මේවන හරි භයානකයි එනිසා තොඹ තනි නොකරමි. ලං වෙන එක හිතට සැකයි දුරින් ඉඳම් මඟ පෙන්වමි. අන්නිදා වඳුර කියනවා කමක් නැහැ වලෙන් ඔබව ගොට්ට ගත්තේ මම. ඔබ මට කළගුණ සැලකුවේ මෙහෙමයි. නමුත් මේ වනාන්තරයේ වනසතුන් ඉන්නවා ඔහුගෙන් ඔබට කරදරයක් වෙයි. ඔබේ ළඟට මට කිට්ටුවෙන්ට බයයි. මං ගහින් ගහට පැන පැන ඔබට යන පාර පෙන්නන්නම්. ගලවැදිලා තුවාල උන තැන අල්ලං අතකින් එක කළගුණ නොමදත් ගොවියා හට මඟ පෙන්වයි වී දුක. අන්තෙන් අත්තට පනිමින් මහවනයේ ඇවිද යනවා සිත් පපු නැති දුදන ගොවිය පසු පස්සෙන් ඉතින් එනවා. පරණැත් පුරයට යන මඟ පෙන්නා ඒ දුදනයාට පෙර පෙර රුධිරය එම වානරය ගියා යලිවනයට. වානර කුලයේ ඉපදුන බෝසතුන්ට කළ පාපිට මහාන
ඇත්ත අත්තෙන් අත්තට පැන පැන යන පාර පෙන්නවා අන්න මේ ගොවියන් බරණැස් පුරවරේට ආවා කුදිරේ පෙර පෙර වානරයා නැවතත් කැලෑවට යන්ට ගියා ඒ බෝසත් වඳුරට කරන්ට හදපු අපරාධයට දරුණු කුෂ්ඨ රෝගයක් හැදුම මේ ගොවියට සිරුරේ විස බිබුලු ඇවිත් ඒවා සැම පැසවනවා මොහතින් එය බලන් ඉදි සැරව පිරී පුපුරනවා එය පුපුරා නිම වෙන විට තව තව විස බුබුලු දමයි ළඟින් යන්න බෑ කෙනෙකුට සිරුරින් කුණු දුගඳ හමයි ළඟින් යනෙන විටදී දුගඳ ඉවසන්නට නොහැකි නිසා රට වැසියන් මේ ගොවියව පන්නයි කැට මුගුරු ගසා රට වැසියන් බලා ඉදි ගණක ඩැබොල් පොළව පලා දුදන ගොවිය ඉම්මතුන මහගින්නෙන් ගත්ත වෙලා වඳුරු රාජයාට කරන්ට හදපු අපරාධය නිසා දරුණු කුෂ්ඨ රෝගයක් හැදිලා හුණුගඳ හමලා රටවැසියන් ගල්මුගුරු වලින් ගැහුවා ඒ පාපයේ කර්මය පළදීමෙන් ගණකඩ බොල් පොලෝ පලා ගිනි ජාලා මතු වෙලා ඒ දුදන ගොවියව අටමහරකාදියට ඇදගෙන ගියා අවසන් වෙනවා මෙතනින් මහ කපි ජාතක වස්තුව සවනින් ඇසු සියලු දෙනට නිවන මහිමි වෙනවා මතුව කල උපකාරය මතක කර ගුණ මකුවෙකු ලෙසිනේ තල තල පන්සේ එළවන අයටයි පව පල දෙන්නේ පව් පුරවන් දිවි ගැලෙව්වේ වඳුර ගන්න හැදුවේ මසට දෙව්දත් තෙරිඳුන් යන් එදා සිටියේ දුදන ගොවියා ලෙසට වඳුරු කුලේ ඉපදී සිට දුදනට හරි මග පෑදු ඇදුරු තිලෝ ගුරු නමදිමු සම්මා සම්බුදු සාදු